ගන්නේ මට හොඳට උනෝතරයක් ගන්න. සුබදසනක්. හයි බර්න්. අපි අද දවසෙත් සූදානම් හත්වෙනි පැය දේශපාලන සංවාදය ආරම්භ කරන්න. මේ දේශපාලන වෙනසත් එක්ක මේ සිදු වූ විප්ලවීය වෙනසත් එක්ක බල පෙරලියත් එක්ක මේ මොහොතේ කතා කළ යුතුම පාර්ශ්වයකට අද දවසේ අපි ආරාධනා කරා හත්වෙනි පැය මේ සංවාදයේ වෙනුවෙන්. අපි අද දවසේ ආරාධනා කරේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේට. අවසරයි හැමදෙරෙණි. අපි මේ සංවාදය ආරම්භ කරන්න කල්පනා කරන්නේ ඔබ වහන්සේ පෙර පැවති මීට පෙර පැවති ආණ්ඩුව ඒ වගේම ඊට පෙර පැවති ආණ්ඩුව මේ ආණ්ඩු දෙකේම බල පෙරලිය වෙනුවෙන් යම් කිසි බොහොම ක්‍රියාකාරී කටයුත්තක් කරපු පාර්ශ්වයක් විදිහට ඇයි යහපාලන ආණ්ඩුව එපා වෙන්නේ ඇයි මෙවර නව අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරන්න එහෙම නැත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ගත්ත තීරණය හරි කියන පැත්තේ හිටගන්නේ මම හිතන්නේ අපි මේ ආණ්ඩුව බලයට පත් කරද්දී මම විශේෂ කාර්යයක් කර කවුරුත් දන්නවා ඒක. එහිදී එක එක අය එක එක විදියට මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ප්‍රකාශ කරනවා අපි කරේ අපි තමයි මෙහෙම කරේ කියලා. නමුත් අත ඔස්සේ මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හැටියට ඉඳිද්දි ඒ සම්බන්ධයෙන් එතුමා සමග මූලික සාකච්ඡා කළෙත් මම. ඉතින් ප්‍රශ්නේ අපි ජන බලයට පත් කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතකොට ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ 62 ලක්ෂයක ජනතාවගේ වගකීම තමයි එතුමට අපි දුන්නේ. එතකොට ඊළඟට දෙවැනි එක තමයි ඊළඟ මහමැතිවරණයක් අපි තිබුවේ මාස ගානකට පස්සේ මාස 8කට වගේ පස්සේ. ඒ මැතිවරණෙදී ඒ කියන්නේ සරල බහුතරයක් 50% පන්නල බහුතරයක් ප්‍රධාන පක්ෂ දෙකටම ලබා ගන්න බැරි වෙනවා. එතකොට රටේ ජනමතය තියෙන්නේ කාටද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. හැබැයි දැන් කියනවා ඒක UMP ඡන්දයක් කියලා. හරි. UMP ඡන්දයකින්ම දිනන්න බෑ. ඒක නිසානේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙනාවේ. එතකොට රටේ මධ්‍යස්ථ ජනතාව ඡන්දේ දුන්නොත් තමයි ඡන්දේ දිනන්න පුළුවන්. එතකොට අපි දන්නවා සෑහෙන පාවෙන ඡන්ද ලක්ෂ 10ක් විතර තියෙනවා. විවිධ පාර්ශ්වයන් එකට එකතු වෙලා ඒ වෙලාවේදී මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දේ දුන්නා. එතකොට ඒ ඡන්දේ දීමේ ජනතා පරමාධිපත්‍යය තියෙන කාටද ජනාධිපතිට ජනතාවගේ බලයක් තමයි එතුමට දුන්නේ. ඒතර එතුමගේ පෞද්ගලික බලයක් නෙමෙයි ඒක. එතකොට ඒ ජනතාවගේ බලය අවභාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට පහුගිය අවුරුදු 3ක කාලය තුල අපි ගත්තොත් ඒ ජනතා පරමාධිපත්‍ය විසින් ලබා දීපු බලය යම්කිසි අවභාවිතා කිරීමක් නැත්නම් ඒ බලය නොසලකා හැරලා විවස්ථාදායකය විදායකය අතර තියෙන අන්තර් සම්බන්ධය නැතුව අන්තර් සම්බන්ධයක් තියෙන්න ඕන මම ඒක පිළිගන්නවා ඒකනේ අපි කරපු ප්‍රසංස්කරණ ඔක්කොම හැබැයි ඒක පිළිගන්නේ නැතුව අත්නොමතිකව කටයුතු කළා එහිදී විශේෂයෙන්ම මේ ලෝකේ දැනට ඒ වාගේ නිර්මාතෘවරු වෙච්ච අයවත් ක්‍රියාවට නගන්නේ නැති ඒ කියන්නේ නව ලිබරල් ආර්ථිකය නව ලිබරල් ආර්ථිකය කියලා කියන්නේ විදේශීය ප්‍රාග්ධන බලවේග නැත්නම් ජාත්‍යන්තර සල්ලි තියෙන අයට සාමාන්‍ය භාෂාවෙන් සල්ලි තියෙන අයට රට ඇතුළට ඇවිල්ලා නිදහසේ වැඩ කරන්න ඉඩ දෙන එක. ඉතින් ඒක තුලින් ඒ කියන්නේ අපි කියනවා මේ ඒක තුලින් කාර්මීකරණයක් වෙනවා ඒක තුලින් ආයෝජන එනවා එතකොට රස්සා හම්බෙනවා එතකොට රට දියුණු වෙනවා. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. එතකොට මේකට සම්බාධක තියෙනවා. කොහොමද ඉඩම් ගන්නෙ? කොහොමද බාණ්ඩ ගේන්නේ? කොහොමද ආයෝජනය කරන්නේ? කොහොමද සල්ලි අරගෙන යන්නේ? ඒතර ඒවා ලිහිල් කරන්න ඕන. එතකොට එක්සත් ජාතික පක්ෂයේ හිටියේ අර විදේශීය සමාගම් වල ගෙන්නලා ලංකාව කාර්මීකරණය කරන ප්‍රතිපත්තියකට. වාසනාවට වගේ ලෝකෙ එහෙම එන්න කාර්මීකරණය කරන්න තරම් හයියක් ලෝකෙ රටවලට නැහැ අද. එහෙම හයියක් තියෙන්නේ චීනෙට පමණයි. ඉතින් මුළු ලෝකෙම තිබිච්ච නව ලිබරල් බලය අද චීන බලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වයේ යටතේ අපි දිගින් දිගටම විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කළේ දිගින් දිගටම මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් කොහොම වුණත් අපි මේ වෙලාවේදී කරුණු කීපයක් තුළ දැන් අහු ප්‍රශ්නේ ඇයි මෙහෙම තීන්දුවක් ගත්තේ කියලා. පළවෙනි එක තමයි සිංගප්පූරු වෙළඳ ගිවිසුම එකක්. ඒතර සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් රටට කැලිකසල ගෙනල්ලා මේ අපේ කැලිකසල ටිකටත් මිනිස්සු යටල යට මැරෙන රටක පිටරට කැලිකසල අපි අරන්.
මිනිසුන්ගේ බඩවැල් සත්තුන්ගේ අපද්‍රව්‍ය රෝහල්වල අපද්‍රව්‍ය ඊළඟට ඊ-වේස්ට් කියලා ඔය කම්පියුටර් කැඩිච්ච කෑලි ටික මේ අතර රසායනික ද්‍රව්‍ය අපි දන්නේ නැහැ තාම මොනවද ගනේද කියලා. ඉතින් ඒව දැන් ලෝකේ අලුත් මොකක්ද එකට කියන්නේ මේ ජීව පරීක්ෂණනේ ක්වොරන්ටයින් ලෝ. ඒ ක්වොරන්ටයින් ලෝ යටතේ ගොඩක් මේ වගේ දේවල් මේ නවත්තලා තියෙනවා. හැබැයි අපි ඇයි මේක වාර ගන්නද? එතකොට ලංකාව මේ සිංගප්පූරුවේ කසල වහනය කරන තැනක්ද? දෙවැනි එක මූද සහ ගොඩබිම ආයෝ නිදහස ආයෝජනයකට විශාල ඉඩක් ඇරලා තියෙනවා. එතකොට මෑන් පවර් කම්පැනි විදේශීය සමාගම් වලට ඇවිල්ලා මිනිස්සු සපේන ආයතන හදන්න පුළුවන්. එතකොට අපි හිතමු යම්කිසි කම්පැනියක් සිංගප්පූරුවේ රෙජිස්ටර් කරන ඉන්දියාවේ. එතකොට කොහෙන් මිනිස්සු ගෙනේද කියලා අපි දන්නේ නැහැ. මොකද ලාභ ශ්‍රමයක් ආසන්නේ තියෙන්නේ බංගලාදේශයේ සහ පකිස්තානයේ ඉන්දියාවේ. එතකොට ඒ රටවලින් තමයි ගේන්නේ. එතකොට ඒ ගෙනාපු අය ආපහු යයිද? ඒ එනකොට මොන මොන වගේ සමාජ ප්‍රශ්න ඇති වේද? ඉතින් ඒව ගැන කිසිම සාකච්ඡාවක් නැතුව ඒ වගේ බොහොම බරපතල දේවල් මේ ආණ්ඩුව යටතේ පහුගිය කාලේ අස්සම් කරලා තියෙනවා. මේ ආණ්ඩුව කියන්නේ ගිය ආණ්ඩුවනේ දැන්. ගිය ආණ්ඩුව යටතේ මේ අවුරුදු තුනේ ආණ්ඩුව යටතේ. එතකොට දෙවැනි කාරණය මේ වංචා දූෂණ කරන්නේ නැහැ කියලා කිව්වට අපි යහපාලනය කියලා කිව්වට ගිය ආණ්ඩුවටත් වඩා ඉතා කෙටි කාලයක් තුළ ගිය ආණ්ඩුව ඒ ගැන තිබිච්ච ලොකු චෝදනාවක්. අපේ අඳුරනේ මද විරාමයකට අපි වෙලාව බලන්න යමු. ඊට පස්සේ අපි සංවාදයට යලි ඔබ වහන්සේට අවස්ථාව. ඔව්. එතකොට ඒ වගේ දැන් ව්‍යවස්ථා සංශෝධනය ගේන බැලු රටේ ව්‍යවස්ථාවේ තියෙන මූලික අඩු ගන්න රටේ ජාතික සම්මුති කියලා දේවල් තියෙනවා. දැන් උදාහරණයක් බුද්ධාගම ඉවත් කරන්න සංකල්ප පත්‍රිකාවක් ඒගොල්ල පාර්ලිමේන්තුවට ගෙනා. ඒක අවශ්‍ය නැති කතිකාවතක්. අනවශ්‍ය කතිකාවතක්. ඊළඟට රටේ ඒකීයභාවය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවා. ඊළඟට ජනමත විචාරණේ තුඩු දෙන අපි එහෙම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා කියලා කිව්වේ නැහැ. ඒ අනුව රටේ ප්‍රධාන ජාතික සංස්කෘතිය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් වෙනුවට රට ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් වෙනුවට රටේ යම් සුළුතර කණ්ඩායමකට අවශ්‍ය අභිලාෂයන් ඉෂ්ට වෙන විදිහ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න කටයුතු කළා. ඊළඟට එක්කා ගිවිසුම වෙළඳ ගිවිසුම අස්සම් කරන්න තීරණය කළා. හම්බන්තොට වරාය විකුණන. එතකොට එට්කා කියලා ආපහු වෙළඳ ගිවිසුමක් ඉන්දියාවත් එක්ක අස්සම් කරන්න යනවා. ඊළඟට තිරිකුණාමල වරාය දෙන්න තීරණය කළා තියෙනවා. ගුවන් තොටුපළ. මේ විදිහට අපට ජාතික සම්පත් කියලා තියෙන ඒවා රටට අවාසි විදිහට විකුණන ප්‍රතිපත්තියකට මේ ආණ්ඩුව තල්ලු වෙලා තිබුණා. ඉතින් ඔය සියලු කාරණා සැලකිලිට අරගෙන තමයි මේ ආණ්ඩුව ඉන්න හැම දවසකම රට ආපසු හරවන්න බැරි තැනකට රට ගෙනියන. ඉතින් ඒ නිසා මම කල්පනා කළා මේ වෙලාවේ මේක නවත්තන්න පුළුවන් හොඳම දේ තමයි මේ ආණ්ඩුව පරාජය කරන. ඒකෙන් මම අදහස් කළේ නෑ මහින්ද මහත්තයා ජනාධිපති කරන්න හෝ අගමැති කරන්න හෝ. මේක බාරකාර ආණ්ඩුව. ඒ කියන්නේ යම්කිසි කාලයකට තියෙන ආණ්ඩුව. උපරිම අවුරුද්දයි මේක තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කාලේ තව ටිකක් තියෙනවා තමයි. උපරිම අවුරුද්දයි තියෙන්නේ. තවත් මාස 8ක් විතර තියෙනවනේ පාර්ලිමේන්තුව. එතකොට මේ පාර්ලිමේන්තුව බලය අපි ලබා දුන්නේ වැඩකට. ඒ කියන්නේ මේ අනතුර වළක්වන්න. ඒතර මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිතුමාගේ වගකීම මේ අනතුර වළක්වලා රටට මෙන්න මේ රට ගෙනියන දිශාව මේකයි කියලා මෙයා කරන්නේ නැහැ කියලාවත් අඩු ගන්න කියනවා. කරන දෙන්න කිව්වත් කමන්න. මේ ටික කරන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඕක තමයි මගේ ස්ථාවරය වුණේ. අපි පූජ්‍ය අතුලේ රතන ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් බොහෝ පාර්ශව එහෙම නැත්නම් අපි දකිනවා දැන් මේ පවතින ආණ්ඩු පාර්ශවයේ කියද්දි මේක ව්‍යවස්ථානුකූලවයි සිද්ධ කළේ කියලා ගරු ජනාධිපතිතුමන් පවා ප්‍රකාශ කරද්දි තවත් මතයක් බොහොම දරුණුවට ගොඩනැගිලා තියෙනවා සමාජය තුළ. මේක ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම කියන කාරණා. ඔබ වහන්සේ මොකද්ද මේ සම්බන්ධව ධර්ම මතය? දැන් ඒක සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය මේකට උත්තර දුන්නා මං හිතන්නේ. ප්‍රවීණයන් උත්තර දුන්නා. සරල දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ ජාතික ආණ්ඩුවක් කියන එක ඇති කරාම සාමාන්‍යයෙන් අපි ව්‍යවස්ථාවේ 19 සංශෝධනෙන් ඇමතිවරු 30 ඉන්න පුළුවන්. හැබැයි ජාතික ආණ්ඩුවක් නම් ඒ කියන්නේ ප්‍රධාන පාර්ශ්ව දෙක රටේ පාර්ලිමේන්තු නියෝජනය කරන වැඩිම ආසන ප්‍රමාණයක් නියෝජනය කරන පක්ෂ දෙක එකතු වෙලා යම්කිසි එකඟතා ආණ්ඩුවකට ආවොත් يعني දෙගොල්ල එකතු වෙලා රට කරන්න කියලා තීරණය කළොත් එතකොට කැබිනට් මණ්ඩලය 40කට වැඩි කරගන්න පුළුවන්. 40කට ටිකක් වැඩි කරගන්න පුළුවන්. එහෙම කැබිනට් එකක් තමයි අපිට තිබුණේ.
එතකොට නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පත් කරන්න පුළුවන්. එතකොට ඒකේ එක පාර්ශවයක්. ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවය. ඒකේ මෛත්‍රී පිලකුත් හිටියා මහින්ද පිලකුත් හිටියා. එතකොට ඒ දෙපාර්ශවය එකතු වෙලා හදපු ආණ්ඩු එක පාර්ශවයක් කියනවා අපි මේකෙන් අයින් වෙනවා කියලා. එතකොට අයින් වෙනවා කියපු ගමන් මේ පැවතිච්ච කැබිනට් එක සහ අග්‍රාමාත්‍යවරයාගේ බලය ඉවත් වෙලා ආපහු යලිපත් කිරීමක් කරන්න ඕන. එතකොට ජනාධිපතිතුමා බලන්න ඕන පවත්නා තත්ත්වයේ යටතේ කාටද අගමැතිකම කරන්න පුළුවන්. එතුමාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක රණලි වික්‍රමසිංහ මහත්මයාත් එක්ක දේශපාලනය කරන්න බැරි වාතාවරණයක් ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ එකඟතාවයක් හදාගන්න බැරි. මම හිතන්නේ ආසන්න මම හුඟක් උත්සාහ කරා ඒක වරෝ සිංගප්පූරු ගිවිසුම අස්සම් කරන වෙලාවේ ආදී කරුණුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟ විය යුතුයි කියන ස්ථාවරය. මහමැතිතුමන්ට පෙරත් එහෙම සාකච්ඡා තිබුණේ ඒකට මමත් මැදිහත් වුණා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවයක් ඇති වුණොත් එක්සත් ජාතික පක්ෂයේ රණලි වික්‍රමසිංහ මහත්මයාගේ පාර්ශවයෙන් අගමැතිතුමාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කරන මේ නරක යෝජනා පරාජය කරන්න පුළුවන් කියන එක විතරයි මට තිබුණේ. එහෙම නැත්නම් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරන්න කියලා අමුතු වැඩසටහනක් තිබුණා. මේක නතර කිරීම අවශ්‍යයි. ඒකට තියෙන විකල්පය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සම්මුතියක් ඇති කරගන්න එක ජනාධිපතිතුමා සමග. ඉතින් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ශක්තිය හම්බුනේ නැහැ. එතකොට ඒක ගොඩනගා ගන්න මමත් මහන්සි ගත්තා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අග්‍රාමාත්‍යතුමත් එක්ක එතුමට ආණ්ඩුව කරන්න බැරි හේතු කීපයක් තිබුණා. ඒකේ ඊටාම බරපතලම තත්ත්වය තමයි එතුමාගේ ඝාතන තැත. එතකොට දැන් ඔය නාමල් කුමාර. දැන් නාමල් කුමාර කියන පුජ්‍යලයා කියන ඒවා නිකන් පිස්සුය බොරුය කියලා කියනවා. නමුත් නාලකද සිල් වගේ නැත්තම් හිටපු ත්‍රස්ත විමර්ශනාංශ ප්‍රධානියාගේ හඬපට තියෙනවා. ඒ හඬපටවල සෑහෙන ප්‍රමාණයක් ගැළපිලා තියෙනවා. එතකොට තමන් මරන්න ඉන්නවයි කියලා ඒක ගැළපෙලා තියලා තියෙනවා නම් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් කරනවා තමන් ඝාතනය කරන්න ඉන්න තත් වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. මම දන්නේ කවුද කියලා. මේ නාලකද සිල්ලට ඕන කම නැහැ නේ ජනාධිපති ඝාතනය කරන්න. ඒක වෙනත් කාගේ හරි උමනාව. එතකොට ඒක අපි විහිළුවක් හරි නොසලකා හැරිය නෙමෙයි. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති වල අපි එකඟුණත් නැත. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ තැතක් තියෙනවනම් ඒක මුළු සමාජෙම බරපතල විදිහට කතා කරන්න. දැන් ඔය දේශනා කරන අය දැන් කියනනේ මේ කරපු වැඩේ නීති විරෝධී. මේක ඇත්තද බුරුදු කියලා විමර්ශනය කරන්න නැත්තේ ඇයි? මේ කතාව දැන් සාමාන්‍යයෙන් සමාජ ජාලාවල මේක නිකන් පොඩි විහිළුවක් විදිහට තමයි මුලින් බාර අරගෙන මේක කළේ. නමුත් මේකේ දැන් තියෙන තොරතුරු අනුව ඉතාම බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මේ තීන්දුව ගැනීමට අපට බලපෑ. එතුමගේ ඝාතන තැතක් තියෙනවායි කියලා ඒ තියෙන තොරතුරු හඬපට 100ට වැඩි ගාණක් 85%කට වැඩිය හඬපට ගැළපීමක් තියෙනවා. ඒ කියපු කතා ඇතුලේ එකක් එකට එකක් විශ්ලේෂණය කරාම ඒ පිළිබඳ ඉවක් තියෙනවා. මං කියන්නේ ඒක එක හැරෙටම ජනාධිපතිතුමා මරනවා කියලා වගන්තියක් ඒකේ තියෙනවා කියලා. නමුත් ඒ පිළිබඳ කාරණා තියෙනවා. තුවක්කු දෙකක් දවස් කීපයකට නැති වෙලා තියෙනවා. එතකොට ස්නයිපර් ආයුධයක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේවා සාමාන්‍ය කාරණාද? මේවා මේ නිකම් මම හරි කවුරු හරි හදලා කියන බොරුද? ඒතර පොලිසිය නාලකද සිල්ල අතරගුණරන් තියෙන බොරුවකටද පොලිසිය? ඉතින් මේවා සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා මේ වෙලාවේදී අපි හිටගන්න ඕන කොයි විදියටද අපි අපේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට වගකීතු පුරවැසියෙක් හැටියට රට ගැන වගකීමක් තියෙන කෙනෙක් හැටියට මම කල්පනා කළා මේ වෙලාවේදී මොන වාද විවාද තිබුණත් මේ ප්‍රශ්නෙට අපිට එකඟ වෙන්න බෑ. ඒක හන්දා ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය අතර තවදුරටත් දේශපාලනය කළ නොහැකි වාතාවරණයක් ඇති වුණා. ඉතින් ඒක නිසා තමයි ජනාධිපතිතුමාට සිද්ධ වුණේ මම දන්නවා එතුමායි මහින්ද රාජපක්ෂ මහතා එකතු කරලා හරි අමාරු දෙන්නේ. මොකද එතුමාගේ විරුද්ධකාරය හැටියට තමයි මේ හිටියේ ජනාධිපතිවරණ. ඉතින් ඒක ටිකක් අමාරු වැඩ. නමුත් ජනාධිපතිතුමා ඉස්සෙල්ලම කල්පනා කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වගේ තීන්දුවකට ගියේ ඇයි කියලා. මේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා කෙනෙක් ලොකු නායකයෙක්. ඒ නායකයෙක් එක්ක එහෙම සම්මුතිගත වෙන්නේ නැහැ. ඒක ටිකක් අමාරු වැඩ. ඒක පුතග්ජන මිනිස්සුනේ. ඇයි මෙහෙම දෙයක් සිදු වුනේ? ඉස්සෙල්ලා අපි ඒ මනෝවිද්‍යාව තේරුම් ගන්න. ඒ සිද්ධ වුනේ තමන්ට තියෙන අනතුරු රටට තියෙන අනතුරු කියන මේ කාරණා දෙකම එකතු වෙලා තමයි
මේ තීරණය ජනාධිපතිතුමා ගත්තේ. ඉතින් ඒක හන්ද ඒක අපි ඉතා විධිමත්ව වටහා ගන්නවා. ඉතින් මේකේ මේ තවම විහිළුවක් විදිහට තමයි මේක ගණන් අරන් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිතුමාට කළ හැකි හොඳම දේ තමයි ජනාධිපතිතුමා දැන් කළේ. ඉතින් ඒකෙදි ඒක ඔබතුමා අහපු ප්‍රශ්නය නීත්‍යානුකූලද කියලා. එතකොට සභා ජාතික ආණ්ඩුවක් බිඳ වැටුනම එක පාර්ශ්වයක් ඒකේ නැති වුනාම ඊළඟට ජනාධිපතිතුමාට තියෙන වැඩිම පාර්ශ්වයින කණ්ඩායම එක කතා කරන්න. එතකොට UMP එරනම් වැඩිම පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක්සත් මහජන එක්සත් පෙරමුණ වාමාංශික පෙරමුණ එතකොට තොණ්ඩමන් මහත්මයාගේ CWC එක ආදී දේශපාලන පක්ෂ ගණනාවක් හිටියා. ඒ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ තීරණය අරගත්තේ. දැන් එතකොට මේ තීරණය ජනාධිපතිතුමා ගත්තට පස්සේ වැඩිම කණ්ඩායම එතුමන දැන් ප්‍රශ්නයක් තියෙන 113 තියෙනවද කියලා. ඉතින් දෙගොල්ලම උත්සාහ කරනවා 113ක් හදාගන්න. ඊළඟට පාර්ලිමේන්තුව කල් දාන්න ජනාධිපතිවරට බැරිද? දැන් ඔය අහන ප්‍රශ්නනේ. ජනාධිපතිවරට පාර්ලිමේන්තුව කල් දාන්නත් කැඳවන්නත් එතුමන්ට තමයි බලය තියෙන්නේ. ඒ බලය 19 වෙනි සංශෝධනයෙන් අයින් කළා නෑ. උදා ඒක 70 වෙනි වගන්ති තිබුණේ. ඒක අපි ගලවලා දැන් මේ පාර දාලා තියෙනවා මේ 33 ඈ වගන්තියට. 33 එක ඈ වගන්තියට. එතකොට 33 ඒ ඈ වගන්තියෙන් කියවෙන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමේ, පාර්ලිමේන්තුව කල් තැබීමේ, පාර්ලිමේන්තුව විසුරුව හැරීම. එසේ වුවද පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන එතුමට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුව හරින්න. කැඳවන්නත් පුළුවන්. ඉතින් යනවා පාර්ලිමේන්තුව කල් තැබීම ජනාධිපතිවරට අයිති නැති බලයක් කියලා මේ තානාපති කාර්යාලය කැඳවලා කතා කිරීම මම හිතන්නේ ඒක වැරදි. ඒක අපි කියන්න ඕන රටට. ඒ කියන්නේ ලෝකෙට අපි කියන්න ඕන. මේක එහෙම කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී මූලධර්මයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ අයිතිය ජනතාව දීපු අයිතියක්. එතකොට ඒ අයිතිය පාවිච්චි කරන්නේ නැත්නම් ඒ පුජ්‍යලයා ඒක ජනතාවට ද්‍රෝහි වීමක්. ඉතින් රටේ අනතුරක් ඉදිරියේ රටේ ආරක්ෂාව පිළිබඳ අනතුරක් ඉදිරියේ ජනාධිපතිවරයාට තීන්දුවක් ගන්න පුළුවන්. ඒ විශ්වාසය තමයි අපි දෙන්නේ ජනාධිපතිතුමාට. ඉතින් ඒ විශ්වාසය ජනාධිපතිතුමා කරන්නේ නැත්නම් එතුමා ජනතාවගේ විශ්වාසය කඩ කිරීමක් වෙනවා. අපි පූජ්‍ය අතුල්ලි රතන ස්වාමීන් වහන්සේ සමග සංවාදයේ ඉන්නේ. දැන් අපි හැමදෙරෝනේ 113 නැති වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මැතිවරණයකට යනවද? මොකක්ද මෙතනින් එහාට මේ අපි පැහැදිලි කරගන්න ඕනේ? මේ මේ ආයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා වෙනවද? මොකක්ද වෙන්නේ? ඇත්තටම දැන් මම මගේ පැත්තේ මම ඔකට උත්තරයක් දෙන්න කලින් يعني ඊට පස්සේ මොකද වෙන්නේ කියලා මම ඇත්ත වශයෙන්ම දිගින් දිගටම උත්සාහ කළේ මේ සින්දුව ගත්ත වෙලාවෙම මම කිසිම පාර්ශ්වයකට ගියේ නැහැ. මම ඉදිරි තමයි ප්‍රකාශයක් කළේ. මම අග්‍රාමාත්‍යතුමා සමග අවස්ථා දෙකක් සාකච්ඡා කළා. ඒ හැම වෙලාවෙම මම බැලුවේ මේ දෙගොල්ල අතර එකඟතාවයක් හදාගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් මැතිවරණයක් කොහොමද ජනාධිපතිවරණයක් අවුරුද්දක් වගේ කාලයක් තුළ එන්න නියමිතයි. එතකොට පාර්ලිමේන්තු මැතිවරණයක් අවුරුදු එකහමාරක් තුළ එන්න නියමිතයි. එතකොට අවුරුද්දක් තුළ පාර්ලිමේන්තුවක් එනවනම් ඒ කාලයට දෙපාර්ශ්වයම එකඟ වෙච්ච වැඩසටහන. එතකොට මේ දෙක අතර සම්මුතියක් හදාගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපහු අගමැතිකම දෙන්නම නෙවෙයි. දෙගොල්ලම මේ බාරකාර ආණ්ඩුවක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඇතුලේ තියාගෙන කරන්න පුළුවන් දෙයක් තියනවාද කියලා මම එතුමත් එක්ක සාකච්ඡා කළා. එතකොට අපි එකඟ වෙනවා මාස 3ක් හරි මාස 6ක් හරි කාලයකට මම කල්නුත් යෝජනාව කළා. මෙන්න මේ එක්කා ගිවිසුම් අස්සම් කරන්නේ නැහැ. සිංගප්පූරු ගිවිසුම ඒක කොමිෂන් එකක් දාලා ඒක හරියට වාර්තාවක් අරගෙන බලලා ඒක හරි වැරදි බලලා ඒක තීරණයක් ගන්න එක රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ මේ කාලය තුල කියලා දෙපාර්ශ්වයම එකඟ වෙනවා. එකඟ වෙලා මෙන්න මේ කටයුතු ටික රට වෙනුවෙන් අපි කරනවා කියලා. එතකොට අපිට පුළුවන් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් විපක්ෂයක් නැති තත්වයකට ගේන්න පුළුවන්. කැමති කෙනෙකුට කුඩා ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණොත් ඒ වගේ තත්වයක් එනවා. එතකොට දෙපාර්ශ්වයම එහෙම එකඟතාවයකට ආපු තත්වයකට ගේන්න පුළුවන් නම් කිපි කාලයකට සම්මුතියක් ඇති වෙනවා. ඉතින් ඒ අනුව දැන් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිත්වයෙන් දරන ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායමත් ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් කොහොමද අපි මේක තුල සම්මුතියක් හදාගන්නේ? තනතුරු බෙදා ගැනීමක් අපිට කරන්න පුළුවන්ද? ඒ වගේ ආකෘතියක් ෆෝමියුලා එකක් අපිට හදන්න පුළුවන්ද? ඉතින් මම ඒකට පොඩි උත්සාහයක් දැරුවා. දරලා ඒ උත්සාහයේදී මම බැලුවේ
එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් 113 හදාගෙන බැරුණොත් එතුමාට පක්ෂය ඇතුළු විශාල අරුමුදයක් වෙලා එතුමාට අරුමුදයක් පැනනගිනවා. එතුමාට සම්පූර්ණ විපක්ෂයට ගියොත් විපක්ෂ නායක හැටියට ඉඳමින් ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්. එතකොට සමහර විට විපක්ෂ නායක ධුරයත් හම්බෙන එකක් නැහැ වගේ තැනක තියෙන. මොකද සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක ධුරේ ඉඳ අපි දැක්කා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වීමත් එක්ක කියනවා අපිව තිබ්බ තැනම තමයි අපි තියන්නේ කියලා. බහුතරය වැඩි බහුතරය තියෙන පැත්තට විපක්ෂ නායක ධුරේ දෙන්නේ නැහැ කියලා. එහෙමත් මතයක් තියෙනවා. මම දන්නේ ඒක කොහොමුණත් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඒක විකෘතියක්. ඒ කියන්නේ සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායකකම දීමගේ කිසි විරුද්ධත්වයක් නැහැ. විපක්ෂ නායකයාකම දීමේදී බලන්න ඕන සම්බන්ධන් මහත්තයා නියෝජනය කරන්න උතුරු හනගෙන ඉක. අපට ඕන කරන්නේ රටට බලපාන්න පුළුවන් විපක්ෂ නායක. ඉතින් මේ සම්බන්ධන් මන්ත්‍රීතුමා මේ විපක්ෂ නායකකම කරේ නැහැනේ එතුමා. ඒක හරි විකෘතිය. මම කියන්නේ JVP එකට දුන්නත් මොකද රටේ තියෙන දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන ආයතනයක් කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි සම්බන්ධන් මැතිතුමාට විපක්ෂ නායකකම දීමින් අපි බලාපොරොත්තු වෙන එතුමා ජාතිවාදී සීමාවෙන් නිදහස් වෙලා සිංහල දෙමළ මුස්ලිම් හැම දෙනාගේම විපක්ෂ නායක වෙයි කියලා. එතුමා විපක්ෂ නායක වුණේ තමන්ට ඡන්ද දීපු දෙමළ ජනතාව වෙනුවෙන් ජාතිවාදී විදිහට හැසිරෙන එක තමයි කළේ. ඉතින් මම හිතන්නේ ඒක විකෘතියක්. ස්වාමීන් වහන්සේ තවත් මද විරාමයක් සහ අපිට වෙලා බලන්න මේ අවස්ථාව කරගන්නවා. ඉන්පස්සේ අපි මේ සංවාදය ඉදිරියට කරගෙන යනවා. යලි හත්වෙනි පැය දේශපාලන සංවාදයේ සමග පූජ්‍ය අතුලේ රතන ස්වාමින් වහන්සේ සමගයි අපේ මේ සංවාදය. අපේ හැමදෙරුනේ මේ ආර්ථිකය හැදීම කියන කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ලොකු කීර්තියක් එහෙම නැත්නම් යම් මතයක් හදලා තිබ්බ මේ රට ඇතුලේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට පුළුවන් ආර්ථිකය හදන්න කියලා. හැබැයි පහුගිය කාලේ එහෙම නැත්නම් මේ වර්තමානයේ අපි කතා කරන මොහොත වෙනකොට අපේ රට ආර්ථික වශයෙන් යම් අර්බුදයක ඉන්නවයි කියන මතයකුත් සමාජගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ මොන වගේ ස්ථාවරයකද ඉන්නේ? ඇත්තටම අපේ රට ආර්ථික අර්බුදයක තියෙනවද නැත්නම් ඒ හුදෙක් දේශපාලන කාරණාවක්ද? මං හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආර්ථික අර්බුදයක් තියෙනවා. අපි දන්නවා මැද පෙරදිග එක වෙලාවක ඉරාකේ යුද්ධයක් තියෙනකොට ලංකාවේ විශේෂයෙන්ම කාන්තාව 50,000කට වැඩි ප්‍රමාණයක් ඉරාකේ හිටියා. හිතා ගන්නත් අපට අමාරුයි. එතකොට ඒ වගේ මැද පෙරදිග යුද්ධයක් ඇති වුණා කියලා හිතමු. මං හිතන්නේ අපේ මිලියනයක් ලක්ෂ 10ක් විතර ඉන්නවා. අපට වැඩිම මේ විදේශීය විනිමය ලැබෙන එකක් තමයි අපේ ශ්‍රම විදේශීය වෙළඳපොළ. ඒ කියන්නේ අපේ ශ්‍රමිකෝ ගිහිල්ලා ලංකාවට වෙන සල්ලි ටික ඩොලර් බිලියන 4ක් විතර. ඒ හා සමාන්තර මුදලක් අපට ලැබෙන ආපහු සංචාරක කර්මාන්තය. එතකොට අපි හිතමු මේ දෙකම කඩා වැටෙනවා. ලෝකයේ ආර්ථිකය කඩා වැටුණොත් මේක කඩා වැටෙනවා. යුරෝපයේ ආර්ථික අර්බුදයක් ආවොත් යුරෝපීය සංචාරකයෝ එන්නේ නැහැ. රට ඇතුළු යුද්ධයක් ආවොත් සංචාරකයෝ එන්නේ නැහැ. මැද පෙරදිග යුද්ධයක් ඇති වුණොත් එහේ ආර්ථික අර්බුදයක් ඇති වුණොත් යුද්ධේ නැතත් මේ ආර්ථික අර්බුදයක් ඇති වුණත් දැන් ඒක වෙලා තියෙනවා. එතකොට එහෙ සරුසාර නැහැ. අපි දන්නවා 1990 ඉතාලිය හරි සරුසාර රටක්. දැන් ඉතාලිය ඉන්නේ අකුලන් එනවා. මොකද ඉතාලියේ ඒ විදිහට යුරෝ හම්බ වෙන්නේ නැහැ. ඒක අමාරුයි කියලා කවුරුත් දන්නවා. එහේ සල්ලි හොයාගෙන අමාරු. යන්තම් පණ ගැට ගහ ගන්න පුළුවන් කියලා දන්නවා. එතකොට මේ ලෝකෙම ආර්ථික අර්බුදයක් තියෙනවා. මේක අපි හරියට තේරුම් ගත්තොත් හරි ලේසියි අපට ගොඩ යන්න. ඒ කියන්නේ මම පොඩ්ඩක් මේක කිව්වොත් හොඳ. මොකද්ද වගේ නම මේ අසංකනේ. අසංක මේ අපි මේක ටිකක් මිනිසුන්ට කිව්වොත් හොඳයි. ඒ කියන්නේ මොකද්ද මේ අර්බුදය? ඒ කියන්නේ පහුගිය අවුරුදු 150 මේ ලෝකේ 4න් එකක් විතර ආර්ථික බලය උනේ තෙල් සහ ගල්ලංගුරු. එතකොට ලෝකේ ඇති වෙනවා තෙල් සහ ගල්ලංගුරු ඉවර වෙන යුගයක්. ඒ කියන්නේ අවුරුදු 50කින් තෙල් සහ ගල්ලංගුරු ඉවරයි. තෙල් සහ ගල්ලංගුරු ඉවර වෙනවා විතරක් නෙමෙයි. ඒක 150කින් ඉක්මනින් නවත්තන්න ඕන කියලා තීන්දුවක් වෙනවා. ඇයි ඒ? ඒ කියන්නේ අපි පිට කරපු කාබන් ඩයොක්සයිඩ් වායු නිසා දැවැන්ත ලෝකෙට මිහිකතර දරා ගන්න බැරි කාලගුණ විපර්යාසයක් වෙනවා. එතකොට අපි දන්නවා පහුගිය අවුරුදු 2 අපි කන්න 4 අපට වගා කරන්න බැරි වුණා. ඒතර ලංකාවේ අපිට පිටරටින් හාල් ගෙනන සිද්ධ වුණා. මේ අමාත්‍යාංශ ප්‍රශ්නය අන්නේ එක නියඟ ප්‍රශ්නයක් ආවා. හැබැයි ඒ වුණාට අපිට බස්නාහිරට ඒක දැනුන්නේ නැහැ. බස්නාහිරට ගංවතුර 2 ආව යතරේ. එකක් දෙසැම්බර් ආවා එකක් මැයි මාසේ ආවා. එතකොට ඒ අනුව අපිට පේනවා ඒ කාලගුණ විපර්යාස කියන්නේ ඒකයි. වහින්න ඕන තැනට වහින්නේ
වහින්න එපා තැනට ඕනට වැඩි වහිනවා එක තැනක ගම් වතුර එක තැනක වැස්ස කාන්තාරයට වහිනවා ගස් කොළන් තියෙන තැනවල වැස්ස නැහැ ඔන්න ඒ වගේ මහා එකට කියනවා අපි කාලගුණ විපර්යාස කියලා හිටිකම මහා වැස්ස තව කාලයකට වැස්ස ඇත්තෙම නැහැ මෙන්න මේ ක්ලයිමේට් චේන්ජ් කියලා දැන් මේක ලෝකෙ කතා කරන්නේ ඒතර මේ කාලගුණ විපර්යාසත් එක්ක විශාල ප්‍රශ්නයක් ලෝකෙ ඇවිල්ලා තියෙනවා එතකොට මේ කාලගුණ විපර්යාස ඇතිවීම නිසා ලෝකෙ ගල්ලංගුරු බලාගාරය ඒව අයින් කරගෙන යනවා ඒ වගේම මේ විශාල ජීව හායනය කියන අපි එකට කියන බයෝ ඩයිවර්සිටි වනවියන් විනාශ වීම ජීව විවිධත්වය නැතිවීම නිසා ලෝකෙ විශාල කැළඹීමක් ඇති වෙලා තියෙනවා ඒ වගේම අධිනාගරීකරණය හා කාර්මීකරණය නිසා ඇතිවෙච්ච ප්‍රතිවිපාක මෙන්න මේක නිසා මිහිකතර දරා ගන්න බැරි සමාජ ආර්ථික මානව පැවැත්ම පවා අර්බුදයකට ලක් වෙච්ච යුගයක අපි ජීවත් වුණේ එතකොට ලෝකේ දැන් තියෙන ආර්ථික ක්‍රමය අපි එකිනෙකාට බැඳිලා තියෙනවා ගෝලීය ආර්ථිකයක අපි ඉන්නේ මුළු ලෝකෙම අපි ගැට ගහලා තිනවා ආදීන ඇඳුම වෙන්න පුළුවන් දාන සපත්තු දෙක හැම දෙයක්ම ජංගම දුරකථනය ලෝකයේත් එක්ක අපිට ගැට ගහලා තියෙනවා එතකොට ලෝකයේ ඇතිවෙන වෙනස්කම් අපේ ඇතුළට බලපානවා එතකොට මෙන්න මේ අර්බුදේ ලංකාවට තියෙනවා හැබැයි මේ අර්බුදය ලංකාවට ලෝකයේ අර්බුදයක් ලෝකේ බලවතුන්ට අර්බුදයක් වුණාට අපි වගේ රටවල් වලට අර්බුදයක් නොවි පවතින්න පුළුවන් ඒක තමයි මේකේ තියෙන වාසිය සරල උදාහරණයකට ගත්තොත් පැය 12යි 12 ඉරේලිය වැටෙන. ඒ කියන්නේ දවල් 12යි රෑ 12යි. රාත්‍රී කාලයේ අව පැත්තයි පුර පැත්ත. ඒ කියන්නේ ඉර වැටෙන පැත්තයි නොවැටෙන පැත්තයි. දිවා රාත්‍රී කාලයේ පැය 12යි 12යි තියෙන රටවලට වාසි සහගත තත්ත්වයක් ආ. ඒ රටවල තමයි හුද කොළ පාට තියෙන්නේ. ඒ කියන්නේ ගස් කොළන් තියෙන රටවල්. කාන්තාර තියෙන්නේ ඒ රටවල තමයි. එතකොට ස්වභාව ධර්මයේ ආශිර්වාදයේ තියෙන රටවල් කියලා අපි කියනවා. ඒ රටවලට වාසියක් ඇති වුණා. මේ தত্ত্বය තුල අලුතින් ගොඩනගින්. එතකොට අපිට මේ තියෙන ලෝක වාතාවරණය වාසනාවක් බවට පරිවර්තනය කරගන්න තුණා. අපේ අය මොකද්ද කළේ? අර පරණ පාරම විදේශික ආයෝජක වෙනවා, යකුවා වොක්සෝල් වෙනවා, යකුවා බෙන්ස් කම්පැනි වෙනවා, යකුවා ටයර් කම්පැනි වෙනවා, යකුවා උන්නහවල් තන කාර්මීකරණයක් කරනවායි කිව්වා, දැන් ටයර් කම්පැනියක් කරලා ලෝකෙටම ටයර් හදනවා කිව්වා. අන්තිමට ආපු කම්පැනියකුත් නෑ, අමු බොරු. ඉතින් ඒ කියන්නේ ලෝකේ විදේශීය ආයෝජක එන්න තරම් එහෙම මුදල් සංචිත නැහැ. අනිත් එක අපේ රටේ මේ ශ්‍රමය වෙළඳපොළ හොඳ නැහැ එච්චර. මිනිහ කියන්නේ ඇත්ත වශයෙන්ම ආයෝජක කියන ප්‍රධාන දේ තමයි ශ්‍රම වෙළඳපොළ. සහ යටිතල පහසුකම්. ඉතින් මේ දෙකම දැන් අපි හොඳ නැහැ. මේ දෙක හදාගෙන තමයි අපි ඉස්සරහට යන්නේ. ඉතින් අපි එහෙම කාර්මීකරණයකට යන්න ඕනේ නැහැ. කාර්මීකරණයකට යන්නේ නැතුව අපේ රට නිදහස් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම උත්සාහ කළ එක කරන්න. දැන් මම සරල උදාහරණයකට ගත්තොත් අපේ රටේ ඩොලර් බිලියන 6ක් ඒ කියන්නේ මම කරුණු දෙකක් කිව්වොත් අපි තෙල් සහ ගල්ලංගුරු ගෙන්නන ඩොලර් බිලියන 3යි 4යි අතරක මුදලක් යනවා තෙල් උඩයට යනකොට ඒක වැඩි වෙනවා අඩු වෙනවා සාමාන්‍ය වරක 5ක් තිබුණා දැන් ඒක 4යි 3යි අතර තියෙනවා ඒතර ඩොලර් බිලියන 4ක් අපි හිතුවොත් අපි ඉතුරු කරමු රටේ ආර්ථික ප්‍රශ්න ඉවරයි එතකොට ආහාර වලට අපි ඩොලර් බිලියන 2ක් විතර පිට රටින් ගෙන්නන ඒ කියන්නේ කිරිපිටි ලුණු සැම් තිපිලි හැම එකම එතකොට මේ පිටරටින් ගෙන්න සියලුම ආහාර අපට නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ ආහාර 100% නිෂ්පාදනය කරන්න පුළුවන්. පිටරටින් කිසිම රසායනික පොහොරක් ගෙන්නන්න නැතුව අපේ රටේ පොහොර හදාගන්න පුළුවන්. පිටරටින් කිසිම කෘමිනාශකයක් ගෙන්නන්න නැතුව අපේ රටේ කෘමිනාශක විකල්ප හදාගන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරමු. රුපියලේ අගය අපට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉතුරු කරනවා. රට ඇතුලේ ලැබෙන ධනෙ. ඒ කියන්නේ අපි දුප්පත් කාන්තාව පිට මැද පෙරදිග ගිහිල්ලා ප්‍රවීණ පිට රට ගිහිල්ලා එවන සල්ලි ටික රටෙන් පිටට යාම නවත්තනවා. අපි කියනවා ආනයන අපනයනේ සමබරතාවයක්. ඒ කියන්නේ අපි බාණ්ඩ ගෙන්නනවට වඩා යවනවට වඩා අපි ගෙන්නන ප්‍රමාණය වැඩි. ඊළඟට ඵලදායිතාවය අගය එකතු කිරීම කියන දෙක. එකක් අස්වැන්න වැඩි කර ගැනීම. ඒක නිෂ්පාදනය වැඩි කර ගැනීම. දෙවනි එක ඒක මේ නිකම්ම නිකන් විකුණන්නේ නැතුව ඒක අගේ එකතු කළ අගයක් බවට පත් කිරීම. අපි උදාහරණයක් කුරුඳු අපි ගොඩක් වෙලාවට විකුණන්නේ දරමිටි වගේ බඳලා. අපිට මේකෙන් ඖෂධ හදන්න පුළුවන්, බේත් හදන්න පුළුවන්. එතකොට අරක වටිනකම වැඩි වෙනවා. අපි ගත්තොත් සිලිකන්. සිලිකන් අපිට අගේ එකතු කළා සුද්ධ කරලා යවන්න පුළුවන්. එතකොට අරකින් අපිට අපේ රට ඇතුලේ කර්මාන්ත ඇති වෙනවා. ඉතින් අපි එක්සත් ජාතික පක්ෂයේ කර්මාන්ත ඇති කරන්නේ සිලිකන් වලට. අපේ ඛනිජ වැලි වලට. අපි එහෙම එකක් හද කරන්න කල්පනා කරන්නේ. අපි ඒවා තුට්ටු දෙකට විකුණලා දානවා. ඒක අරගෙන ගිහිල්ලා ලෝකේ කෝටි ගණනක් ලාභ ලබනවා විදේශීය රටවල්. ඒක ජපානය වෙන්න පුළුවන්, තායිවානය වෙන රටවල්.
මේ අපිට කරන්න තිබුණේ මොකද්ද? මේ ඛනිජ වැලි වලට අපිට අගේ එකතු කරන්න තිබුණා. අගේ එකතු කරාම අපේ රටේ විශාල ධනයක් අපට සොයා ගන්න පුළුවන්. ඉතින් යනුව මං කිව්වේ ඒකයි කිව්වේ ලෝක ආර්ථික අර්බුදය තුන අපේ රට මේ අර්බුදෙන් ගොඩ යන්න පුළුවන්. හැබැයි අපේ පාලකයෝ මොකද්ද කරේ? අපේ පාලකයෝ කරා පරණ කඩාවැටිච්ච ගොඩ යන්න බැරි කාර්මීකරණය නිසා අන්ත කටුක තත්වයකට ලෝකෙම මුහුණ දෙලෙනදී මේ කාර්මීකරණයක් එනෝ මේ මේ අරහ කොම්පැනි එනෝ අපි දියුණු කරනවා විදේශ ආයෝජකෝ එනෝ සංවර්ධනය කරනවා අපි මෙහෙම කරනවා කියලා කයිය ගැහුවා. ගැහුණ එහෙම එන්නේ නැහැ. එන්න ඉන්නේ එකම කට්ටිය. සල්ලි තියෙන එක කට්ටියට. කවුද චීනේ? චීනෙට පමණයි මේ වෙලාවේ සල්ලි තියෙන්නේ. ඒක හන්ද චීනයේ තියෙන මේ ඒකාධිපතිත්වය නිසා ලෝකේ හැම රටවල්ම තමන්ගේ කටු ඇතුළට රිංගන්න පටන් ගන්න තියෙනවා. උදාහරණයක් යුරෝපීය බ්‍රෙක්සිට් එක. බ්‍රිතාන්‍ය එක්සිට් වීම නේ බ්‍රෙක්සිට් කියලා අපි කියන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? යුරෝපීය තුල අපි වෙළඳාම් කරේම නිදහස් කරන්නේ නැහැ. අපි බ්‍රිතාන්‍ය මේකට සංවරණයක් යුරෝපීය ඇතුළේවත් නිදහස් වෙන පොලකට යන්නේ නැහැ කියලා තීරණයක් ගන්න. අපි එයා මොකද්ද කරන්නේ? ඉන්දියාව එක්ක තායිලන්තෙත් එක්ක සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් අස්සම් කරනවා අස්සම් කරන්න හදනවා. එතන මේ ලෝකේ රටවල් යන විරුද්ධ පැත්ත. ඇමරිකාව කියනවා අපේ රටේ විදේශවල තියෙන නිෂ්පාදන රට ඇතුළට ගේන්න. ගන්න රටේ ජාතික ආර්ථිකයක් හදන්න. කවුද මේ කියන්නේ? නව ලිබරල් ආර්ථිකයක් බිහි කරපු ඇමරිකන් කාර්යය. එතන අපේ ඇමරිකන් ගැති අපේ අය මොකද්ද කියන්නේ? ඒගොල්ලගේ ඔළුවේ තියෙන ඔයගොල්ලගේ කෙසු තිදිලා මොලේ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ල හිතගෙන මේ සුද්දුත් එක කතා කරලා ඉක්මනින්ම කාර්මීකරණයක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ විහිළු විහිළු කාර්යෝ ටික. ඉතින් මේ වගේ නාඩගම් කිසිම ලෝකෙ ගැන අලුත් තත්ත්ව ගැන කිසි අවබෝධයක් නැති මිනිසු ටික. ඇත්ත වශයෙන්ම අපේ රට දිනු කරද්දී අසංත නේද? අසංක. අසංක අපිට කරන්න තිබුණ හොඳම දේ මොකද්ද? අපේ සංචාරක කර්මාන්තයේ දිගුණයක් කරන්න. ඒ කියන්නේ බිලියන 4 බිලියන 8 කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? කාර්මීකරණය කිරීමෙන් නෙවෙයි. ඒ කියන්නේ කාර්මීකරණයේ වෙච්ච රටවල මිනිසුන්ට කුරුල්ලෙක්ගේ හඬක් අහන්න නැහැ. කලාමැදිරියක් දකින්න නැහැ. ඇලද්දොලක් පේන්න නැහැ. ගංගා දූෂණය වෙලා. ඒ දරුවන්ට අවශ්‍යයි ලෝකයක් දකින්න. කැලෑවක් දකින්න, අලියෙක් දකින්න. ඒතර අපි මොකද්ද කරන්න? අපේ කැලෑට ගිහින් අලි ටිකේ මරලා දාලා මේ කාර්මීකරණයද කරන්න ඕන නැහැ. අපේ සංචාර කර්මන්තය වැඩිම මුදලක් අපිට දැන් ගේන පිට රටින් අපි එහෙනම් ඒක දෙගුණයක් කරනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? අපේ මේ කොළපාට සහ අපේ වනවියන් ටික අපි ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරගත්ත ආර්ථිකයකට අපි යන්න ඕන. මිනිසුන්ගේ ජීවන ආකල්පවල වෙනසක් කරන්න. අධි පරිභෝජනවාදී ලොකු මාලිගා හදන ලොකු ගෙවල් හදන ආත්මార్థකාමී ජීවිතය වෙනුවට සරල ජීවන ක්‍රමයකට අවශ්‍ය විඥානය ආධ්‍යාත්මිකත්වය. ඒකට අපිට දර්ශනයක් තියෙනවා. බුද්ධාගම තියෙනවා. ඒක අපි මිනිසුන්ගේ විඥානට ගෙනහිල්ලා පුළුවන් තරම් එකමුතුව ජීවත් වෙන්න පුළුවන් ජීවන ක්‍රමයක් හදන්න. ඔබ වහන්සේ අදත් ඉන්නේ එදා මීට අවුරුදු ගණනාවකින්දම්ම ඔබ වහන්සේ හිටු මතයම තමයි මේක හදන්න පුළුවන් අපිටම තමයි අපේ රට ඇතුලේ අපි ස්වදේශික දේවල් වලට මූලිකත්වයේ දීලා කරොත් මේ අර්බුදයට යන්න පුළුවන් කියන කාරණාව අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි 14 වෙනිදාට පාර්ලිමේන්තුවේදී මොකද වෙන්නේ කියලා අපිට බොහොම විනාඩි කමාරක විතර කාලයක් තියෙනවා මොනවා වෙයිද අසංක දැන් 14 වෙනිදාට පාර්ලිමේන්තුවට ගියම් බහුතරය පෙන්වන්නු අපි විසීමෙන් ඒකට කලබල වෙන්න කවුරුවත් ඕනේ නැහැ. 100 අපි පෙන්නන්න ඕනේ 113. මම හිතනවා දෙපාර්ශයටම 113 පෙන්නන්න බැරි තත්වයක තමයි ඉන්නේ කියලා. 14 වෙනිදාට එවන තත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද TNA එක දැන් තීරණය කළා තියෙනවා නිහඬව ඉන්නවා කියලා අතුලේ සාකච්ඡාවක් තියෙනවා. ඒකට ඡන්දේ දෙනවා කිව්වට. එතකොට ඒක අනුව විශාල කලබගෑනියක් පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවෙන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා මේක සැලකිල්ලට අරගෙන අපි මේ කතා කරන්න ඕන. ඉතින් ජනාධිපතිතුමාට තියෙන හොඳම දේ මගේ යෝජනාව ඔබතුමාට ව්‍යවස්ථාවේ තියෙන බලය විමසලා කරුණාකරලා රට විමසලා ජනතාවට අවස්ථාව දෙන්න. එච්චර ප්‍රජාතන්ත්‍රවාදී නම් අපි මිනිස්සුන්ගෙන් අහමු මේ ආණ්ඩුවට කැමතිද නැද්ද කියලා. ඒතර ජනතාවට ඒක ඉතින් කාටවත් කියන්න බෑනේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා. එන එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ මේකට කෝලාහල කරන්න නැතුව පාර්ලිමේන්තුවේ 3-2. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට එන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හයිය පාවිච්චි කරලා. ඒ කියන්නේ එතුමාගේ පුජ්ජලික හයිය නෙමෙයි මුළු සමස්ත ජනතාවගේ හයිය පාවිච්චි කරලා. ඒ සම්මුතිය නැත්තම් පාර්ලිමේන්තුව විසිරුවා හරින් මෙච්චර. අපිත් නිහඬව බලාගෙන ඉන්නවා සමාජයේ විදිහට කුමකින් කුමක් සිද්ධ වෙයිද ඒ කෙසේ වෙතත් අපේ බලාපොරොත්තුව ජනතාව විදිහට අපිට බොහොම සාරවත් අභිමානවත් රටක් ඉදිරියේදී දැක ගන්නට ලැබේවි කියන ප්‍රාර්ථනාව. අපි ඔබ වහන්සේට බොහොම නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ සංවාදය අපි අවසන් කරන්නේ යළි හෙට උදෑසන 7 වෙනි පැයේදී මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා.